අයිබුවන් ඔබ ස්වාතින් රූපවාහිනී ප්‍රධාන පුවත් විකාශය සමකේ පුවත් සරස්තල ප්‍රථමයේ සංවර්ධනයට මුල් තැන දෙමින් මුදල් ඇමති 75 වන අයවැය රට හමුවේ තබයි වතු කම්කරුවන්ට දාහක වැටුප ජනවාරියේ සිටම රජයේ සේවකයන්ගේ නිවාස ණය පොලිය 7 දක්වා අඩු කෙරේ 21 ට කොරෝනා රක්ෂණාවරණයකුත් රජයේ සේවකයන්ට ස්ථිර රැකියා වේලාවෙන් පසු අමතර රැකියාවකටත් වරම් සම්බුද්ධ ශාසනයට අනුපමේය සේවයක් කළ අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් ශාසනික මෙහෙවර නිම කරයි නිරෝධායනීය කැඩුවොත් අත්අඩංගුවට සමාජ මාධ්‍යෙන් දේශීය පැතුරුවොත් නීතියෙන්ම දැඩි දඬුවම් ඊයේ දවසට කොටහේනෙන් 48ක් බොරැල්ලෙන් 46ක් කොළඹින්ම කොරෝනා රෝගීන් 231ක් කොරෝනාව ගැන ආණ්ඩුව කිසිවක් හංගන්නේ නැහැ කැබිනට් ප්‍රකාශක කැහෙලිය කියයි සංවර්ධනයේට මුල් තැන දෙමින් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන වසර සඳහා වන අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එය මෙරට 75 වන අයවැය ලේඛනයයි. වතු කම්කරුවන්ට රුපියල් 1000ක දිනක වැටුප මෙන්ම රජයේ සේවකයන්ට ස්ථිර රැකියා වේලාවෙන් පසු අමතර රැකියාවක් කිරීම ඇතුළු සහන රැසක් එමකින් හිමි වනවා. राज्य मूल्य कलमनाकरण वगकीम परते अटने राज्य मूल्य कलमनाकरण वार्ता विस्सा वार्ता राज्य मुदाल कारक सभा गरु कथानायक तुमनी अतिगरु गोटाबे राजपक्ष जनाधिपतिमागे राजे सौभाग्य दैक्म प्रतिपत्तिराम तुल विषय विषयक विषय विशितुन अधिकालन आर्थिक पुनर्जीवन आदिलिदुक पिटुदकी में कड़िदाम वडसतान शक्तिमत करन विषय विषय के आयवय मे उत्तरितर सभावट इदिरिपत करन्नी बात अतुटेदिनी වතු කම්කරුවන් දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා වැටුප ගෙවීම නොහැකි වතු සමාගම් වල කළමනාකාරීත්වය ගිවිසුම් වෙනස් කර සාර්ථක ව්‍යාපාර සැලසුම් සහිත සමාගම් සඳහා ඉදිරි ප්‍රස්තා සැලසෙන නීති රාමුවක් ජනවාරි මාසයේ පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීමට මම අදහස් කරනවා බැංකු මුල්‍ය හා රක්ෂණ ක්ෂේත්‍ර හැර භාණ්ඩ ආනයන හා නිෂ්පාදනය හා සේවා සැපයීම් සඳහා ව්‍යාපාර පිළිවෙතම මාසකට රුපියල් මිලියන 25කට වැඩි ව්‍යාපාර වලට අදාළ 8%කට වැඩක වැඩබද්ද නොවෙනස්ව පවත්වාගෙන යාමට යෝජනා කරනවා 2021 4 පළවෙනි දින සිට සියලු සමාගම් ව්‍යාපාර බදු e-filing ක්‍රමය යටතේ අනිවාර්ය කිරීමද බදු ආ සෑම ගනුදෙනුවකටම අදාළ ජාතික ඇඳුම්පත් අංකයේ යොදා ගැනීමට හැකිවන පරිදි බදු නීතිය සංශෝධනය කරනු ලබනවා බදු ආ ව්‍යාචනා කඩමින් විසඳුම් සඳහා විශේෂ බදු ආ ව්‍යාචනා උසාවියක් ඇති කිරීමටද යෝජනා කරනවා विदेश विनिमय हो विदेश සුපිරි මහල් නිවාස මිලදී ගැනීමට ඉඩ ප්‍රස්තා සැලසීමට යෝජනා කරනවා. ජාතික ආරක්ෂාව තාරු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ශක් කිරීමට මුල් තැන දී තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව
අගුවන් හමුදාව අපදා කළමනාකරණය ඇතුළු බහුවිධ කාර්යන්හිදී සිදු කරනු ලබන කාර්යභාරයන් සඳහා අවශ්‍ය කෙටි කාලීන යන්ත්‍රෝපකරණ හා ජටිතල පහසුකම් ගැනද අවධානය යොමු කර තිබෙනවා. රුපියල් මිලියන 20000ක අතිරේක ප්‍රතිපාදන ත්‍රිවිධ හමුදාවන්ට වෙන් කිරීමට යෝජනා කරනවා. ශ්‍රාමික ආබාධිත රණවිරුවන් මියගිය රණවිරුවන් හා එම පවුල්වල ලබා දීම සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කිරීමට ද යෝජනා කරනවා. महाजन आरक्षा अंदुनागत विविध गडसदांसंधा रुपयाल मिलियन विलास पांसी गतिरेक प्रतिपादन लबादीमट योजना करनो दत्त आरक्षा साइब आरक्षा बुद्धिमय देपलाईतिय संधा नवनीतिहा आयतनिक व्यूह सकस्किरीम मुल्तन दिनु लबनुमा एबेमिन ताक्षण श्रेष्ठ पुलुल किरीम संधा रुपयाल मिलियन अटदाक विशेष प्रतिपादन वेंकिरीमट योजना करनो पूर्ण अटितल पासुकम सहित कडलम व्यापार आरंभ कल है कि प्लग एंड प्ले ताक्षण उद्यान पहाक गाल कुरुनेगल अनुराधपुर मानुरा मडकलपु दिश्रिक्कवल अतिकिरीमट योजना करनो मेम ताक्षणिक उद्यान परिसर हितकामी नवनगर वशेन दियुनु किरीमट रुपयाल मिलियन दहदा वेंकिरीमट योजना करनो दिवेनपुरा वीदियति सौख्य सेवा स्थान कार्यमंडल फुलुल किरीम संदा रुपयाल मिलियन दहाट दाक अतिरेक प्रतिपाद छपेमट योजना करनो कोई असंगत रोग निरोधाय निधि तावकालिक अहिमी वन जीवनोपाय अवस्था वंट रेकवर वन पारधि नव रक्षण क्रम अति किरीमट योजना करण शीलम राज्य सेवा सेवावान अग्रह हार रक्षण क्रम समगामी कोई रक्षण योजना अजय दायक क्रियात्मक किरीमट योजना करण लदुरुवान आ गबिनी मव्वर परिपूरक पोषण आहार लिस लबादीन त्रिपोषण निष्पादन किरीम सौंधा गबडागर तबागनी मठ रुपया मिलियन एक दस पंसी अतिरेक प्रतिपादन वेंकुर लबनवा बहु जाति नौन पासल पवतीन गुरुवरुंगे हिंगे हेतु दर्वांट मून दीमठ सिधुवन दुष्कर्ता आवम किरीमठ सा कोई दान वसंगत तत्व हमे पास अध्यापन अखंड लबादीम सन्धा दुष्कर पासल रूपवाहिनी यंत्र मगिन गुरुदेवर अध्यापन नालिकाव शेलु शिशु सन्धा विवृत किरीम खड़िनाम किरीमठ सरसुम करति मिनवा मेविन्वेन रुपयाल मिलियन तुंदा अतिरिक प्रतिपादन वेंकिरीमठ योजना करना तुरा विद्या सांस्कृतिक मध्यस्थान पुनरुत्थापन කටයුතු සඳහා අයවැය විසින් සලසා තිබෙන ප්‍රතිවාදන වලට අමතරව දුෂ්කර ප්‍රදේශවල පීටි විහාරස්ථාන සඳහා අවශ්‍ය මූලික යටිතල පාසිකම් වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 250ක අතිරේක ප්‍රතිපාදන සලසනවා. විදේශ රැකියාවල නිරතවන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට විදේශ රැකියාවල නිරතවන්ට ශ්‍රී ලංකා විබැංකුවලට යොමු ලබන විදේශ විනිමය සඳහා මුදල් සාමාන්‍ය විනිමය අනුපාතයට වඩා ඩොලරයකට රුපියල් 2 බැගින් ඉවීමටද යෝජනා කරනවා. සාල් බඩිනු කුරහංකා තල උඳු ආදී ධාන්‍ය වර්ග සඳහා සාතික මිල ක්‍රමය මගින් එම ගොවීන් දිනිමත් කිරීමට අප සාතික වෙනවා. පූර්ව නොමිලේ ලබා දීමටත් අනිකුත් වගාවන් සඳහා කිලෝ 50ක් රුපියල් 1500ක සහන මිලටත් ලබා දීමට සාතික කරනවා. අසරගර පැටව මිලියන 50ක වැව් හා ජලාශය වලට නිකුත් කිරීමින් මිලිදිය මත්ස්‍ය නිෂ්පාදනයේ මෙට්‍රික් ටන් 250000ක් දක්වා වැඩි කිරීමට රුපියල් මිලියන 150ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා. මඩකලපුවේ යාපනය පුත්තලම මන්නාරම දිස්ත්‍රික්කවල මත්ස්‍ය ගොවිපොළ කලාප සංවර්ධනය සඳහා රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කරනවා. සයි 24 වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ කෙරවල පිටියා මීරිගම කොටස මෙම්ම කුරුණෑගල හා දඹුල්ල කොටසත් පොතුහැරා මහනුවර කොටසත් නිම කිරීමට සැලසුම් කර තිබෙනවා. රුවන්පුර අධිවේගී මාර්ගයේ ප්‍රථම අධියර व्यापारी योजना करना राज्य सेवक पत्नी स्थान मारदी तम गम प्रदेश रोटे यमुकिनी मटद योजना करना मांडलिक नून श्रेणी वाल कार्यालय राज्य सेवकी राजकारी वेलावे पशु अवसर दीमट विदेश अपेक्षित सेवक अंट अवसर दिखक निवाड़ लबादी मटद योजना करना राज्य सेवकी सदा निवास दीपल नय सदा उपरी पुल अनुपात सीट हता अड़किरी मठ योजना करना।
යුතලනද පොලිතින් ආ ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමට එක්වර භාවිතා කර යුතලන සිංගල් යූස් පොලිතින් ආ ප්ලාස්ටික් නිෂ්පාදන 2021 සිට බලවින්ද 21 ජනවාරි බලවින්ද දින සිට තහනම් කිරීමට යෝජනා කරනවා දැනට හඳුනාගෙන ඇති විනාශයටපත් ලක් වූ කැලෑ ශ්‍රී ලංකා ගුවන් නමුදාවේ සහාය ඇතුව නැවත වනාන්තර බවට පත් කිරීමටත් යෝජනා කරනවා 2021 සිට 23 තුන් අවුරුදු කාල සීමාව තුළ කඩම් වන වගා වැඩසටහන් දියත් කිරීම සඳහා රුපියල් මිලියන 3500ක් වෙන් කිරීමට යෝජනා කරනවා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ගමහා පඬිත අතිපූජ්‍ය ඥාපාණේ පේමසිරි ස්වාමින් වහන්සේ අපවත් වුණා රාමඤ්ඤ මහානිකායේ 13 වන මහානායක ස්වාමින් වහන්සේ වූ උන්වහන්සේ අපවත් වන විට 98 වන වියෙහි පසු වුණා 1933 වසරේ පැවිදි දිවියට ඇතුළත් වූ අතිපූජ්‍ය ඥාපාණේ පේමසිරි ස්වාමින් වහන්සේ උපසම්පදාව ලැබුවේ 1943 වසරේදී. තම උපන් භූමියට ආසන්න මැණිකින් හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙන 1967 වසරේදී ආරම්භ කරමින් ගිහි පැවිදි විශාල පිරිසකට පාලි සංස්කෘත බුද්ධ ධර්මයේ මින්ම සිංහල භාෂාව ඉගෙනීමට උන්වහන්සේ පූර්ණ දායකත්වය ලබා දුන්නා. महानूर प्रादेशिक संघ सभावी सभापति श्रीलंका रामंज महानिकाये संघ सभावी लेखकाधिकारी इम निकाये संज्ञा लेखकाधिकारी अधिकरण संघ नायक दुर रसक धर्मीन सामाजिक मिन्म आगमिक मेहर रसकटद उन्वांसी उर्दुन्ना අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමින් වහන්සේ අග්ගමහා පඬිත ගෞරව උපාධි නාමයෙන් පිදුම් ලැබුවේ 2008 වසරේදී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිදු කළ අනූපමේය සේවය අකේ කරමින් උන්වහන්සේට රාමඤ්ඤ මහානිකායේ මහානායක පදවිය පිරිනමුණේ අතිපූජ්‍ය වෙවැල්දිණියේ මේදාලංකාර ස්වාමින් වහන්සේ අපවත් වීමෙන් අනතුරුවයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි උන්වහන්සේ අද පසරුවේ අපවත් වූ අතර ආදාන පූජෝත්සවය පිළිබඳව පසුව දැනුම් දීමට නියමිතයි. දිරෝදායන නීති කඩකරන අය අත්අඩංගුවට ගන්නා අතර දේශසහගත ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මකව අසත්‍ය ප්‍රචාර ගෙන යන අයට එරෙහිවද නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පොලිසිය යලි අවධාරණය කරනවා. මේ සත්‍ය කරුණු එලි කරාට අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ කිසි කෙනෙකුට විරුද්ධ වෙන්නත් බෑ නමුත් අසත්‍ය කරුණු ඉදිරිපත් කිරීම මගින් ජනතාව අතර අවිශ්වාසය ඇති කරනවා නම් ඒ සම්බන්ධව කටයුතු කිරීම අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕනේ ඒ දේ අනුව අපි මේ පුද්ගලයින්ට විරුද්ධව ඉදිරියේදී අධිකරණවල නඩු පැවරීමට කටයුතු කරනවා ඒ වගේම විදේශගත පුද්ගලයින් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගෙන අවශ්‍ය කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා COVID-19 ආසාදිතයන් 157 දිනකු මිට සුළු වේලාවකට පෙර අලුතින් හඳුනාගත් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඔවුන් සියලු දෙනා මීට පෙර හමු වූ රෝගීන්ගේ ආශ්‍රිතයින්. මේ අතර කොරෝනා රෝගීන් 404 දිනකු අද දිනේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මේ දක්වා වාර්තා වෙලා තිබෙන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 14100 මේ වෙනකොට ඉක්මවා ගොස් තිබෙනවා. හැබැයි මේ අතරින් 8300කට අධික පිරිසක් සුවය ලබා තමන්ගේ නිවෙස් බලා ගින් තිබෙනවා කියලා සෞඛ්‍යංශ තහවුරු කරනවා. ඊයේ දවස සලකද්දී වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් දෙවනුවට වැඩිම පිරිසක් වාර්තා වුණා ගම්පහින් තුන්වනුව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වුණේ කලුතර දිස්ත්‍රික්කයෙන්. එවැගේම මේ දක්වා මෙරටින් වාර්තා වී තිබෙන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 17600 මේ වෙනකොට ඉක්මවා ගොස් තිබෙනවා. මේ තොරතුරුත් එක්ක අපි අදත් සූදානම් අපේ රටේ කොරෝනාවේ නවතම තොරතුරු විමසා බලන්න. ඊයේ දිනය තුල මෙරටින් COVID-19 ආසාදිතින් 382 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් 374 දෙනෙකුම දේශීයව හඳුනාගත් පුද්ගලයන්. ඊයේ දිනේදීත් වැඩිම ආසාදිතින් පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 231ක්. කොටහේන ප්‍රදේශයෙන් ආසාදිතින් 48 දෙනෙකු, බොරැල්ලෙන් 46 දෙනෙකු හා ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් 42 දෙනෙකු, දෙමටුකුරු ප්‍රදේශයෙන් 31 දෙනෙකු ඒ අතර වෙනවා.
කොටුව ප්‍රදේශයෙන් 22 දෙනෙකු සහ කොම්පංජ වේදීන් 19 දෙනෙකු හඳුනාගත් අතර බ්ලූමැන්ඩල් ප්‍රදේශයෙන් හඳුනාගත් සංඛ්‍යාව 7ක් මෝදර සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවලින් ආසාදිතින් 4 දෙනා බැගින් හමු වී ඇති අතර මොර්ලස්ගමුවෙන් ආසාදිතින් 2 දෙනෙකු හමු වී තිබෙනවා කුරුඳුවත්ත ගොතටුව ගල්කිස්ස පිළියන්දල වැලිකඩ සහ වෙරළබඩ යන ප්‍රදේශවලින් එක් ආසාදිතෙකු බැගින් හඳුනා කෙරුණා ගම්පහ දිස්ත්‍රික්කයෙන් 42 දෙනෙකු ඊයේ දිනේ හඳුනා ගැනුණා ඔවුන් අතර වත්තල 25 දෙනෙකු දුනගල් පිටියෙන් 6 දෙනෙකු මීගමුව 4 දෙනෙකු හා ගම්පහ 2 දෙනෙකු වෙනවා කිරිඳිවල ඒකල මල්වතු හිරිපිටිය පමුණුගම හා රාකම ප්‍රදේශවලින්ද ආසාදිතින් එක් අයෙකු බැගින් හඳුනාගෙන තිබෙනවා කලතුර දිස්ත්‍රික්කයෙන් 20 දෙනෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 11 දෙනෙකු මෙන්ම ගාල දිස්ත්‍රික්කයෙන් 2 දෙනෙකු ඊයේ දිනිය තුල කොවිඩ් ආසාදිතින් ලෙස වාර්තා වුණා බෝගම්බර බන්ධනාගාරයෙන්ද කොවිඩ් ආසාදිතින් 41 දෙනෙකු ඊයේ දිනේ හඳුනාගත්තා පොලිස් නිලධාරීන් 8 දෙනෙකු සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් 5 දෙනෙකුද ඊයේ දිනේ හඳුනාගත් ආසාදිතින් අතර වෙනවා ඒ අනුව අද උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව හා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිත කුරුණාපුකුරේ ආසාදිත සංඛ්‍යාව 14154 දක්වා ඉහළ ගියා ඉන්පුට් ගලින් 8381 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා ශ්‍රී ලංකාව තුල කොවිඩ් 19 වෛරසයේ ආසාදිනේ වූ සමස්ත සංඛ්‍යාව 17674ක් 5403 දෙනෙකු රෝහල් වල ප්‍රතිකාර ලබනවා පූර්ණ සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 12210ක් කොරෝනා පැතිරෙන ආකාරය පිළිබඳ අධ්‍යයනයකින් අනතුරුව කටුනායක ගුවන්තොටුපළ විවෘත කිරීම සම්බන්ධයෙන් රජය සලකා බලන බව යුදා මුදාපති ලොතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා ගුවන්තොටුපළක් සම්පූර්ණයෙන් විවෘත කරන දිනයක් ගැන කොවිඩ් 19 පැතිර යන ක්‍රමවේදයන් අනුව කල්පනා කරලා බලන්න ඕනේ එතෙන් රජය අවශ්‍ය අවස්ථාවේදී තීරණයක් ගන්න ලබයි මාසකට පමණ ප්‍රථම ශ්‍රී ලංකාවට ගෙනෙන ලැබූ ශ්‍රී ලාංකිකයන් යම් කිසි ආකාරයකට කාලසටහන් වෙනස් කිරීමක් කරන ලැබුවා නමුත් මේ වන විටත් ඉතාමත් සුළු සංඛ්‍යාවක් හෝ ශ්‍රී ලාංකිකයන් විවිධ අවස්ථාවලදී දිනපතා වගේතර ගෙනෙන ලැබුවා ඒ වුණත් මේ සතිය ඉඳලා යම් කිසි ක්‍රමවේදයකට අනුව රටේ ජීවත් වෙන ජනතාවට අපහසුාවක් හෝ පැතිරියාමක් නොවන ආකාරයෙන් අපගේ ශ්‍රී ලාංකිකයන් රැගෙනීමට කටයුතු කරන ලබනවා කොවිඩ් 19 ආසාදිනේ වූ බන්ධනාකාර රැඳ උවන් 68 දිනක අද උදෑසන වන විට අලුතින් වාර්තා වුණා. ඒ අනුව බන්ධනාකාරවල කොරෝනා වෛරසයේ ආසාදිනේ වූ රැඳ උවන්ගේ සංඛ්‍යාව 506 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ වැලිකඩ බන්ධනාගාරයෙන්. බෝගම්බර කුරුවිට සහ ගාල්ල බන්ධනාකාරවලින්ද ආසාදිතින් හඳුනා ගෙනුණා. මේ අතර කොවිඩ් ආසාදිත ආරක්ෂක අංශ සමාජිකින් 799 දිනක හඳුනා ගෙනුණා. इन वैडिम पिरिसाक पोलिस निलधारीन वन अतर एम संख्याव 577 विशेष कार्य बलकाय 150 दिनकुद कोरोना आसादितीन वनवा एमिन्म नाविक हमुदावे 46 दिनकु सह गुवन हमुदावे 33 दिनकुद कोरोना आसादितीन बवट हंदुनागेन तिबेनवा मे गेवेन्ने शारीरिकव वितरक अपिट प्रतिशक्तीकरणे अवश्य काल परिच्छेदयक नेवे मानसिकवत अपिट प्रतिशक्तीकरणे अत्यावश्य කාල පරිච්ඡේදයක් අපි වැටෙන්නම යන තැන්වල තමයි තව තවත් හයිය ඇතුව කෙලින් හිට ගන්න ඕනේ මේකෙ වෙන්නේ එහෙම කාලයක් මේ අතර කොරෝනා සම්බන්ධ තොරතුරු රජය කිසිසේත්ම සංගවන්නේ නැති බව අමාත්‍ය කෙහිලි රමුක්කැල්ල මහතා අවධාරණය කළා ඒ කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමු වේති මේ අතර මුල්ලේරියාව මූලික රෝහලේ PCR යන්ත්‍රය උපරිම කාර්යක්ෂම මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා. කොවිඩ් ගැන ආණ්ඩුව තොරතුරු සංගවනවා කියලා ජනතාව අතර පොඩි සැකයක් තියෙනවා. ඒක ඇත්තද? අමූලික බොරුව අපිට එහෙම හංගන්න උවමනාකුත් නැහැ මේ සම්බන්ධව ක්‍රියාත්මක කරන පිරිස් ගත්තාම ඒ පිරිස් විවිධ දේශපාලන විවිධ මතධාරීන් සංගවා තබන්න නම් ඒ සියලු කණ්ඩායම් එකට ඒක රාශිය කරගන්නට ඕනේ එහෙම ප්‍රායෝගිකත්වයක් තියනවාද කියලා අබමල් රේනෝක මොලයක් තියෙන මිනිස්සෙක් මං හිතන්නේ හිතන්නේ නැහැ කියලා මොකද වැරදි තොරතුරු එහෙම දෙන්න උවමනාවකුත් නැහැ හැකියාවකුත් නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ මේ සකස් කරපු මැසිම ඊයේ දිනේදී ආපෝ ප්‍රයා විරහිත වෙලා කියලා ප්‍රකාශ කරන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේදී එතකොට මේ මැසිමට මම හිතන්නේ කෝටි 25කට ආසන්න මුදලක් වේදන් වෙනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. චීන ධනාධිපති කාර්යාලය කියනවා මේ මැෂින් එක තියලා තියෙන මේසය දයි ඒ හින්දා මේ මැෂින් එක වැඩ කරන්නේ නැහැ කියලා.
ඒක ඉතාම අසත්‍ය ප්‍රකාශයක් ඒක වැඩ කරන්නේ නැහැ කියන එක මැෂින් එක ඇත්තටම මැෂින් එක ඉතාම හොඳින් වැඩ කරනවා. ඉතින් සිදු වෙලා තිබෙන කාරණේ තමයි ඊයේ මේ PCR පරීක්ෂණය සඳහා අවශ්‍ය අදාළ රසායනික ද්‍රව්‍යය ගුවන් මගින් ගෙනෙන විට හොංකොන් ගුවන් තොටුපළේදී වැරදීමකින් ගොඩ බාලා තිබෙනවා. ඒක නැවත ශ්‍රී ලංකාවට අද ලැබෙනවා. එතකොට මේ පරීක්ෂණය කරගෙන යන්න පුළුවන් රියජන්ට් එක නොලැබීම පිළිබඳ ගැටලුව තමයි ඊයේ මතුවලා තිබුණේ. යන්ත්‍රය හොඳින් වැඩ කරනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් පළවන පුවත් සියල්ල අසත්‍ය බව අපි ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනගෙන සිසුවන් නවාතැන් ඉන්න අර ගංගාරාමේ තියෙන තැන විකිණීමට අදහසක් නැත්තම් වෙන ප්‍රාශයට පවරන්න අදහසක් තියෙනවා. එහෙම දෙයක් තියෙනවද? එහෙම සැලසුමක් තියෙනවද? අදහසකුත් නැහැ. සරලව කියනවනේ. හැබැයි මේ රටේ ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් ගතවතු ක්‍රියාමාර්ග සහ ඒ සම්බන්ධව තියෙන සාකච්ඡාවන් ඒ ක්‍රමවේදය තුළ වැටලා තියෙන ආර්ථිකය ගොඩනගන්නට කටයුතු කරන අතර කිසිම දෙයක් ඔය කියන විදිහට විකිණීමට හෝ බැහැර කිරීමට අපි අදහස් කරලත් නැහැ. එහෙම අදහසක් අපේ ප්‍රතිපත්ති මාලාවෙත් නැහැ. අපි ක්‍රියාත්මක කරන්නේත් නැහැ. සෑම අවස්ථාවකම රජයේ තාවරය තහවුරු කරගෙන තමයි ඒ කරන සියලුම ව්‍යාපාර ව්‍යාපෘති ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. හැටලව රක්ෂයක නොව සමස්ත රටේම බහරකාරත්වයට පත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් ගෙවි ගිය වසර තුලදී මෙරටේ කළ සමාජ දේශපාලනික හා පරිපාලනමය විප්ලවය අතිමහත්. ජන හද ළඟ ජනපති දුන්ගේ වර්ෂ පූර්ණයේ ගැන අපතපන සටහනේ තවත් පියවරක් දැන්. හැට නව ලක්ෂයක් යුතුකමේ මනාපය සනටුවන් කර රටට ලබා දුන් නායකත්වය නිවැරදිම තීන්දුවක් කියලා බය නැතුවම කියන්න පුළුවන්. දවස් 365ක් අපි පහු කළා. පත්තරෙන් දැකලා හරි කවුරු හරි කියපු දෙයක් අහලා හරි වැඩ කරපු නායකෙක් හිටපු රටකට කවුරුත් කියපු දෙයක් නෙවෙයි තමන්ම හොයලා බලලා යා යුතු තැනටම ගිහිල්ලා විසඳිය යුතු ප්‍රශ්නය විසඳලාම දෙන ජනාධිපතිවරයෙක් දැන් අපිට ඉන්නවා. ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයට වෙලා හරි කවුරුන් හරි දින ලියවිල්ලක් දිහා බලලා තීන්දුව තීරණ ගන්න නායකයෙක් නෙවෙයි. ජනතාව ඉල්ලන දේ මොකක්ද කියලා ජනතාව ළඟටම ගිහිල්ලා හොඳ ආකාරවම ඇහුම් කන් දීලා ගමත් එක්ක පිළිසඳරේම යෙදිලා ප්‍රශ්නයට ප්‍රශ්නයක් නෙවෙයි ප්‍රශ්නයට නිවැරදිම පිළිතුර දීලා ජන දුක නිවන නායකයෙක් දැන් රටට ඉන්නවා. කිසිම රාජ්‍ය නායකයෙක් පය තිබ්බේ නැති හල්දුම් මුල්ලට රටේ ජනාධිපතිවරයා ගියා. ජන හද ළඟටම ගියා. ගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ඒ මිනිස්සුන්ගෙන්ම අහලා දැනගත්තා. මාතලේ විල්ගමුව ගමටත් ගියා. මිනිස්සු වට වුණා. ජන හද ළඟට පැමිණි ජනාධිපතිතුමාට තමන්ගේ ප්‍රශ්න ටික කිව්වා. ජනාධිපතිතුමා අහගෙන ඉඳලා නිකන් ගියේ නැහැ. කල යුතුය දෙ කල හැකි පිරිසට බාර දුන්නා. ප්‍රශ්නවලට නිවැරදි උත්තර දෙන්න කියලා නිලධාරීන්ව දැනුවත් කළා. පාරක් නැතුව දහදුක් විඳ ලංකාගම මිනිස්සු ළඟටම ගිහිල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙන්න ඕනේ මොකක්ද කියලා ඒ මිනිස්සුන්ගෙන්ම ඇහුවා. අනේ අපිට පාර හදලා දෙන්න. ලංකාගම ජනතා පැතුම වුණේ ඒකයි. එක පැත්තකින් පරිසරය අනෙක් පැත්තෙන් දුක් විඳින ජනතාව මේ දෙකම කලමනාකරණය කරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පරිසරයත් රැකලා ජනතා ප්‍රශ්නත් විසඳුවා. ඒ තමයි සැබෑ ජනහිතකාමී පරිපාලකයෙකුගේ වැඩපිළිවෙල. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ හුදු දේශපාලනඥයෙක් නම් නෙවෙයි. දැක්මක් තියෙන අනාගතය තීරණය කරන ජනතාවට විය යුතු දේ ඒ ලෙසින්ම ඉටු කරලා දෙන ජනහිතකාමී නායකයෙක්. අන්න ඒ නිසායි විරෝධයට එන කිසිම කෙනෙකුට අබමල් රේණුවකින්වත් අවඩක් වන්න ඉඩ නොදෙන්නේ. විරෝධතාවන් එල්ලවන්නේ ජනාධිපති මන්දිරයටද ලේකම් කාර්යාලයටද කුළු පොළුගත් පොලිසියක් හමුදාවක් නෙවෙයි කඳුළු ගෑස් ප්‍රහාර ලබන මිනිසුන් නෙවෙයි ප්‍රශ්නය ප්‍රශ්නයක් විදිහට දකින නිලධාරීන් පිරිසක් ළඟට ගිහිල්ලා ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන් ක්‍රමයක් හදපු නායකයෙක් උද්ඝෝෂණය කරනවා නම් අන්න ඒකටත් ඉඩක් කඩක් හදලා දුන්නු නායකයෙක්. ලෝක සිතියමේ ලංකාව කියන රටට බිහි වුණු සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියෙක්. ප්‍රශ්නය කොතනද ජනපති දුන් එතන ඇත. විසඳුමද ක්ෂණිකව ලැබෙනු ඇත. ජනතාවගෙන් ලැබෙන පැමිණිලි
නිලධාරීන්ට බාර නොදී පැමිණිල්ල ලැබුණු තැනටම ගොස් එය විසඳීමේ පරිපාලනමය ක්‍රියාදාමය මේ රටට හඳුන්වා දුන්නේ වෙනින් කවුරුවත් නෙමෙයි අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්මයි ඉතින් ආ ගමනට වැඩිය යා යුතු ගමන ඉතාමත්ම දුරයි ජනතාවාදී නායකයෙක් ජනතාවාදී වැඩපිළිවෙලක් සෞභාග්‍ය කරා යන ගමන් මගක් ඒ සියල්ල තව තවත් යථාර්ථයක් කර ගැනීම අප කාගේත් පරම යුතුයකමක් නොවන්නේද බෙමතිනවල ජනතාව මත්ස්‍ය පරිභෝජනයේට බියවීම නිසා දේවරයන් ගැටලු රැසකට මුහුණ දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වේදාරච්චි මහතා පවසනවා. අනවශ්‍ය ලෙස බිය නොබී මාළු ආහාරයට ගන්නා ලෙසයි ඒ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ. දියවර අමාත්‍යංශයෙන් ප්‍රකාශයක් කරා මාළු දියවර සංස්ථාවට ගන්න කියලා. ඒ වුණාට ඒ දේ හරියාකාර කෙරෙන්නේ නැහැ. අද වරායෙන් ගෙනියන මාළු ටික බයිසිකල් කාර්යය ගෙනියනකොට ගෙවල් ගාව ඉඳගෙන ගෙවල් දොරල් වහ ගන්නවා. මේ රටේ දීවර කර්මාන්තය ආරම්භ කරනකොට මාළු කෑවේ අම්මගේ මිනිස්සු. ඊයේ තංගල්ල වරායට ගිහිල්ලා මම මේ මාළු ගෙනාවේ. මේ මාළු ගෙනාවේ පෙන්නන්න. මේ මාළු කන්න බය වෙන්න එපා. කිසිම කොරෝනා රෝගයක් හැදෙන්නේ නැහැ. මේ අපි කන්නේ අමුයෙන්. ඔයාලා කාලා පෙන්නන්නම්. අමුයෙන් කන්නේ. කන්න පුළුවන්. අමුයෙන් කන කතර රස. ලේ බේරනෝ. පිරිසුදු ප්‍රස් මාළු. ප්‍රධාන පුවත් විකාශය රාත්‍රී 9:30ට